මුහුදේ පාවියා බෝතලයක තිබූ දීරයක් පානය කිරීමෙන් රෝගාතුරපු දෙහිවරයන් හතර දෙනෙකු මියගියේ පිරිතා තිනේති. එම යාත්‍රාවේ අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටි සෙසු දෙහිවරින් දෙදෙනා බේරා ගැනීමට සිංගප්පූරු නෞකාවක් ඊ දිනි කටයුතු කළා. බහුදින දෙහිවර යාත්‍රා වෙත ලඟාවෙමින් සිටි විජයබාහු නෞකාව වෙත එම දෙහිවරයන් දෙදෙනා බහර දීමට කටයුතු කෙරුණද ඒ වන විටත් එක් දෙහිවරයෙකු මියකොස් සිටි බවයි නාවික හමුදාව සඳහන් කළේ. එම මියගේ දෙහිවරයා සහ අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දෙහිවරයා රැගෙන විජයබාහු නෞකාව අදුදැසන වන විට හම්බන්තොට වරාය වෙත ලඟා වුණා. ඊයේ හවස විජයබාහු නෞකාවෙන් අසනීප තත්ත්වයේ පසු වූ දීවරයෙකුත් අනිත් දීවරයාගේ මලසිරුරත් ලබාගෙන අද උදෑසන මේ වන විට හම්බන්තොට වරායට රැගෙන ඇවිල්ලා තියෙනවා. අසනීප තත්ත්වයේ පසු දීවරයාත් එම අනිත් දීවරයාගේ මලසිරුරත් අපි ස්ටෝහල වෙත යැවීමට කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අනිත් මලසිරුරු සමග දෙවන් පහ දීවර යාත්‍රාව ලංකාවේ බහුදින දීවර යාත්‍රාවත් සමග ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තමයි දැනට පවතින්නේ. මියගිය දීවරයාගේ සිරුර මරණ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමටත් අපේක්ෂා කරනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සහ අනිකුත් කටයුතු ශ්‍රී ලංකා පොලිසිය මැදිහත්ව සිදු කරනවා සාමාන්‍ය නීති යටතේ. මියගිය දීවරයන් පස් දෙනා සිටින ඩෙවොන් පහ කියන දීවර යාත්‍රාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් වෙලා තියෙනවා. කාර්මික දෝෂයකට ලක්වීම නිසා වෙනත් යාත්‍රාවකින් ඇදගෙනෙමින් තමයි පවතින්නේ. ඒ නිසා ඒ යාත්‍රාවේ ගමන් කරන වේගිය ගොඩබිමට පැයකට නාවික සැතපුම් පහක් වගේ වේගයකින් තමයි ගමන් කරන්නේ. ඒ නිසා දවස් දෙකකට ආසන්න කාලයක් ගතවීමට ඉඩ තියෙනවා ගොඩබිම කරා පැමිණීමට.